හේතුවතුනි සතියකට පස්සේ අපි ඔබ හමු වෙනවා සතියාග සප්තස්වරයේ 7 නෝට් සමගින් පුරා 25 වසරක් මේ මිහිකතින් හොඳම තැන ඔබට උරුම කර දුන් ප්‍රයිම් සමූහය සමගිනුයි මේ රාත්‍රියේ අප සේත ටීවී ඔස්සේ ඔබව හමුවන්ට බලාපොරොත්තු වෙන්නේ අපි අද කැඳවනවා බාදරය කරන තරු 6ක් ව්‍යාපාරිකයන් ඉන්නවා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්නවා වාදි ශිල්පීන් සංගීත කණ්ඩායම් ලයිතිකාරයන් ඉන්නවා නිලයන් ඉන්නවා ගායිකාවන් ඉන්නවා සුපුරුදු මේසි මඩුල්ල ඉන්නවා ඉතින් ඒ අයත් එක්ක හම්බෙන මේ වෙලාවේ විශේෂම ආරංචිය ඔබ දන්නවා එළඹෙන 13 වෙනිදා ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පටන් ගන්නවා 13 තමයි පළවෙනි මැච් එක තියෙන්නේ එංගලන්ත තරගාවලිය ගැන ලොකුවටම දැකීමක් කරන්න එපා දැන් අපි ඒක රිසල්ට් එක දන්න ඕනේ නේ එහෙම තමයි ඉතින් ජය පරාජය කියන එක ක්‍රිකට් ක්‍රීඩාවේ අනිවාර්ය දෙයක් ඉතින් පරාජය කොතනද ජයග්‍රහණයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ එළඹෙන සංචාරයේ ජයග්‍රාහී සංචාරයක් බවට පත් කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි ශ්‍රී ලංකාවේ විදියට එහෙම හිතමු මොකද වැටිච්ච දණින් කවදා හරි දවසක ගොඩේමුකුත් තියෙන්න එපයි ඒ අනුව පන්දු ආර 50 සීමිත ඕවර් පන්දු ආර තරගාවලිය තමයි ඉස්සෙල්ලම පටන් ගන්න 50 ඕවර්ස් මැචස් ටික තමයි ඉස්සෙල්ල තියෙන්නේ 13 16 18 දවස් තුනේ තමයි මේ මැච් තුන තියෙන්නේ හවස දෙකමාරට මැච් බලන්න පුළුවන් මෙවර මේ තරගාවලියේ නිල විකාශන අයිතිය තියෙන්නේ සියත ටීවී සතුව ඉතින් අපි ආරාධනා කරනවා ඔබ සියලු දෙනාම සියත ටීවී සමග එකතු වන්න ඒ වගේම T20 තරගාවලිය ආරම්භ වෙන්නේ 21 වනදා 21 23 සහ 25 දවස් තුනේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය රෑ 7 ඉඳන් අපට සියත ටීවී ඔස්සේ නරඹන්න අවස්ථාවක් තිබෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ඉන්දියා සංචාරයේ නිල විකාශන අයිතිකරු විදියට සියත ටීවී බලාපොරොත්තු වෙනවා ඔබටත් පුළුල් වෙළඳ ප්‍රචාරයක් මේ හරහා ලබා දෙන්නට ඉතින් ඒ අවස්ථාව දැන් ලබා ගන්න පුළුවන් අපේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ දුරකථන අංක දෙකක් තියෙනවා මම ඉස්සෙල්ලා මේක කියන්නම් 0703239229 ප්‍රියන්තට කතා කරන්න මම ආයෙපව් ඒ නම්බර එක කියන්නම් 0703239229 ඒ දුරකථන අංකයෙන් ලබා ගැනීම අපහසුයක් තිබුණොත් දෙවැනි දුරකථන අංකයත් සඳහන් කරලා තියාගන්න 0713037800 0713037800 මීට පෙරත් සියත මෙවැනි ක්‍රිකට් තරගාවලි විසුරුව හැරීමේ නිල විකාශන අයිතිය ලබාගත් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා තියෙනවා කරන්ට් සිටුේෂන් එක මොකක් වුණත් මේ තරගාවලිය ශික දවන්ගේ නායකත්වයෙන් උත් ලංකාවට ඇවිල්ලා දැන් මේ දවස්වල පුහුණු සැසිවලට සහභාගී වෙලා සිටින ඉන්දියා කණ්ඩායම පරාජය කළා ලංකාවට ජයග්‍රාහී මාවතට නැවත ප්‍රවිෂ්ඨ වෙන්නට සියත ටීවී ඔස්සේ පෙන්වන මේ තරගාවලිය තුලින් අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළා අඳුරා ගනිමු අද සහභාගී ලයින් අපේ ආරාධිත ශිල්පීන් ශිල්පිනියන් මගේ ළඟින්ම සිටින්නේ ලංකාවේ පළමු පෙළේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් අතරම අපි වාසනාවන්තයි වගේ ව්‍යාපාරික මහත්මයෙක් මේ තරම් ළඟින් සමීපව කටයුතු කරන්නට ලැබීම මොකද මම මේක කලින් අවස්ථාවෙත් එතුමා ආපු වෙලාවේ කිව්වා ලංකාවේ top 5 මුල් 5 ඉන්න ව්‍යාපාරික මාත්මයක් විදිහට අපි අඳුනාගෙන තිබෙනවා ප්‍රයිම් සමූහයේ වර්තමාන සභාපතිතුමන් ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මැතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට මේ දැන් මේ කොවිඩ් කාලය ඇතුළතත් අපිට සියතෙන් සතියාග හම්බෙන්නට බරපැන දරන්නේ මේ මහත්ෘබවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොකෝ මේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි මේවට ලොකු කොස්ට් එකක් යනවා ලයිට් වලට එන මිනිසුන්ට බෑන්ඩ් එකට හිතන් ඉන්නේ මනෝජ්ල නිකන් ඇවිල්ලා දෙල නෑ එහෙම නෑ මම නිකන් අත පහක් දුන්න නැත්නම් කතා කරන්නේ නෑ ඉතින් ඒවට ලොකු කොස්ට් එකක් දෙන්න ඕනේ දරන්න ඕනේ සියල්ලක්ම බරපැන දරන්නේ මේ වෙන විට ප්‍රයිම් සමූහය ඒ ගැනත් අපේ කෘතවේදීත්වය අපි ඔබතුමන්ට සහ ඔබතුමන්ගේ කාර්ය මණ්ඩලයට පළ කරන්න මේ අවස්ථාවක් කරගන්නවා ඊට පස්සේ දෙවැනි ආරාධිතයා අද පළමු ගීතය ගායනා කරපු රොෂාන් ප්‍රනාන්දු ආයිබන් රොෂාන් අපේ ආශ්‍රය මං ඉදන් 1999 සිට පටන් ගත්ත සෑහෙන දිගු ඉතිහාසයක් තියෙනවා ඒ පටන් ගත්ත මුල් කාලේ රොෂාන්ලත් පටන් අරගත්ත අපිත් පටන් ගත්ත අපි බොහොම සහයෝගයෙන් සෑහෙන දේවල් කරපු වකවානුවක් ඉතිහාසයක් අපිට තියෙනවා ඊට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අපි ආරාධනා කරා මොකද එළඹෙන ඉන්දියානු සංචාරයේ තියෙනවා එතකොට ලංකාවේ ක්‍රිකට් වල වර්තමාන ස්වභාවය ගැන කතා කරන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා නෑ 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 ඒ ගැන කතා කරන්නේ නෑ ඒ තුන් දෙනා ගැන අපි කතා කරන්නේ ඒවා සාමාන්‍යයෙන් එදත් සිද්ධ වුණා අදත් සිද්ධ වෙන එල්ලාගැසිය යුතු තරම් දේවල් විදියට මම නම් සලකන්නේ නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සෝචනීයයි. ඒ ගොඩ යන්න පුළුවන් විදිහේ මොන හරි අත්දැකීම් ටිකක් එහෙම කරගන්න පුළුවන් වුණොත් ඒකට සචිත්‍ර හොඳ දායකත්වයක් ලබා දෙයි අපේ රටේ බිහි වෙච්ච තාම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. මම අදත් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එකේ විනාඩි කිහිපයකට කලින් මම බැලුවා අර දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් පන්දු 4ේදී සචිත්‍ර නිදාගෙන පස්සේ තමයි ඒක ආරංචිනු නිදාගෙන ඉඳලා ඇවිල්ලා බැට් කරා කියලා අන්තිම 6ක් ගැව්වා. අද රත්යේ 6 සදාතනිකයි මතකයේ තියෙනවා ආයිබන් සජි. අපිට ඉන්න බොහොම දක්ෂ පන්දු යවන්නෙක්, දඟ පන්දු යවන්නෙක්, ඒ වගේම හොඳ ගායකයෙක්, ක්‍රිකට් ටීම් එකේ ගායකයෙක් ගොඩක් ඉන්නවා. ඒ අතර විශේෂ ප්‍රගුණ කරපු හොඳ ගායකයෙක් සචිත්‍ර සේනානායක. ඊට පස්සේ මගේ දකුණු පැත්තට එනවා
කේ සුජීව ඉන්නවා දක්ෂ ගායිකාවක් වෘත්තීය කටයුතු කෙසේ වෙතත් ඇය ගායන ශිල්පීන් ගොඩක් ඉස්සරහට ගියපු අපි දන්න අපි හැමෝම ආදරය කරන ගායන ශිල්පිනියක්. පළවෙනි ප්‍රශ්නේ අහලම යන්න ද ඉස්සරහට ගමන් නැද්ද? කේ සුජීව කේ කියන්නේ මොකද්ද? කේ කියන්නේ තාත්තගේ නම මගේ කරුණාරත්නම් සුජීව. ඉතින් මම හිතුවා තාත්තගේ නමින්ම යනවා කියලා. තාත්තාමට චෝදනාවක් කරා පොඩි කාලෙදී අයියා තමයි කොහොම කවදාහරි නම ගෙනියන්න ඉන්නේ මෙයාලා හදලා වැඩක් නැහැ කියලා. ඉතින් එදා මම තාත්තත් එක්ක එනවා තාත්තගේ නම ග්‍රෑන්ඩ් ෆාදර්ගේ නම දාලා නැහැ කියලා කිව්වම ලොකු ප්‍රශ්නයක් වුණා මෙයාගේ පොඩි කමට කට ගන්නවා කියලා. ඉතින් මම ගෙදර මම තමයි පොඩිම එක්කේන ඔක්කොමලා එකතු වෙලා මට දොස් කිව්වා. ඊට පස්සේ රපෝලි බාලයා ඔව් ඉතින් අවුරුදු 15ක 10ක ගැප් එකක් තියෙනවා අයියටයි අක්කටයි මටයි. ඉතින් එදා මම තීරණය කරා ඕකේ ෆයින් මගේ නම මං කේ සුජීව කියලා දාගන්නවා. කරුණාරත්නම් සුජීව කියලා යන්නේ ඒ නිසා. එක්දරු මම අද ඉන්නවා අඩසරාට ඇවිල්ලා. තාරුකාවන්‍ය ආරච්චි අපි රට සිට ස්වරූපී රංගන ශිල්පිනියක් දක්ෂ සම්මානීය නිලයක් අයිබන් තාරුකා. ඊට පස්සේ 2012 විවාහක වූ රජින නිලයක් රූපලාවන් ශිෂ්‍යයට සම්බන්ධයි ශ්‍රී මාලි ෆොන්සේකා. සජිත්‍ර බොහොම අපූර්වට ගීත ගායනා කරන ගායකයෙක් يعني සමහරලාට මේ කලින්ම ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්ත ඔය ගායන අංශය සඳහා තිබෙන විශේෂ උනන්දුව නිසා විය හැකියි කියලා මම අනුමාන කරනවා. මොකද හේතුව මීට කලින් බිමල් උද්දික සජිත්‍ර බිමයි සේච් එකේ ලස්සන වැඩක් කරා. ඒක හොඳ ෂෝ එකක් හොඳ කොන්සර්ට් එකක් අපි ඒක බලන්න ගියපු අපි ප්‍රේක්ෂකයෝ. ඉතින් අපි දන්නවා සජිත්‍රට හොඳ රේන්ජ් එක ගීත ගායනා කිරීම සඳහා හැකියාව තිබෙනවායි කියලා. ඒ අතර අපි පොඩ්ඩක් කතා කරන්න තෝරගන්නා මේ වෙලාවේ ප්‍රේමලාල් මහත්මයා. මොකද ලංකාවේ සිටින ප්‍රකට ව්‍යාපාරිකයෙක් අපිට සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ තියෙන කරන්ට් සිටුේෂන් එකත් එක්ක රටක් විදියට අපි දැන් කොතනද ඉන්නේ මෙතනින් ඉස්සරහට. ඒ කියන්නේ අවුරුදු එකහමාරක් දෙකක් ඇත්තම ගත්තොත් මේ ක්‍රයිසිස් එක පටන් ගන්නේ මේ කොවිඩ් නිසාම නෙමෙයි අපි සහරාන්ගේ ප්‍රහාරයේ ඉඳලා මේ වෙනකන් ගත වෙච්ච අවුරුදු දෙකක වගේ කාලයක් විදියට සැලකලා ගත්තොත් එහෙම අපි ආර්ථික වශයෙන් රටක් විදියට සෑහෙන අපහසුතාවයකට පත් වෙච්ච අවස්ථාවක් තිබෙනවා. ඒ අතරේ රට ගත්ත ණය ගෙවන්න ඕනේ විවිධ දේවල් තියෙනවා. දැන් ඔබ දන්නවා පෞගේ කාලෙත් එහෙම මුදල් අච්චු කිසිමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒව ගැන කතා වෙනවා. විවිධ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේක අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම මුළු ලෝකෙම ආර්ථිකයකට බලපාපු අවස්ථාවක්. ඔබතුමාගේ යෝජනා මොනවාද මේ වගේ අවස්ථාවක ගැන? අපි ස්ටේබල් වෙන්න ඕනේ. අපි නැවත අපිට වෙච්ච මේ ප්‍රශ්න ටික හදා ගන්න ඕනේ. මොන හරි යෝජනා තියෙනවද? ඒ කියන්නේ ඔබතුමාගේ මට්ටමේ මහා පරිමාණ ව්‍යාපාර වෙන්න පුළුවන්, ඊටමත් අඩු සුළු ආදායම් ලබන පොඩි ව්‍යාපාර කරපු ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. මොකද්ද මේ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන් හොඳම දේ? ඕ අපි උස් වෙනවා පාත් වෙනවා ඒක සයිකල් එකක්. ඉතින් අපි දැන් මේ වෙලාවේ රටක් වශයෙන් උත් අපි පාත මට්ටමක ඉන්නේ. නමුත් අපිට මේකෙන් නැගිටින්න පුළුවන්. අපි හැමතිස්සෙම ධනාත්මකව පොසිටිව්ලි හිතලා ඒ වගේම අපේ පොලිසීස් ටිකත් හරියට හදාගන්න ඕන. කැපකිරීම කරන්න ඕන. කැපකිරීම කිව්වහම රටේ ජනතාව විතර නෙමෙයි හැම කෙනාම කැපකිරීම කරන්න ඕන. කරලා දැන්ට තියෙන විශාල වශයෙන් අපිට විදේශ විනිමය පිළිබඳව අපේ එක්ස්චේන්ජ් රේට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙන් අපි කොහොම හරි ගොඩ ගන්න ඕනේ. අපේ ඉම්පෝර්ට්ස් අඩු කරලා පුළුවන් තරම් එක්ස්පෝර්ට් වැඩි කරගෙන ඒ වගේම තව අපේ ඉන්නවා ව්‍යාපාරිකයෝ හොඳ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට තව දිරිමත් කරන්න ඕන. ඒගොල්ලන්ට පුළුවන් මේ රටව රටක් හදන්න. ඇත්තටම දැන් ඇමරිකාව කියලා කිව්වහම ඇමරිකාවේ ගොඩක් ඉස්සරහට ගෙන යන්නේ අර Fortune 500 companies ටිකේ මේකෙන්. ඉතින් තාමත් ලංකාවේ ව්‍යාපාරිකයන් දිහා බලන විදිහ එච්චරම හොඳ නැහැ. ඒකට වැඩිය බලන්න ඕනේ. මොකද ව්‍යාපාර ටික නැකිට්ටහම නිකම්ම මේ රට නැකිටෙනවා. ඒක තමයි රටක ආර්ථිකය හැදෙන්නේ. ආණ්ඩුවක් තියෙන්නේ නීති සම්පාදනය කළා හරියට ඊස් ඔෆ් බිස්නස් කරලා කරන්න බිස්නස් එකක් කරන්න ඒවට හරියට කරන්න මාර්ගය හදන එක. ඒ තුලින් නැගිටින්න පුළුවන් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ ලංකාවේ ඉන්නවා සුළු වශයෙන් සහ මහා පරිමාණය. ඉතින් ඒගොල්ලන්ට හරියට කරන්න ඒ වටපිටාව හදලා දුන්නා නම් ඒක නිකම්ම හැදෙනවා. ඉතින් ඒක කරන එක තමයි රජයේ යුතුකම කියලා මම හිතන්නේ. මේ ප්‍රයිම් සමූහය ගැනත් මට අහන්න අතුරු ප්‍රශ්න කීපයක් තියෙනවා. රොෂන් එක්කත් කතා කරලා මම එතනට එන්නම්. මේ සභාපතිතුමා මොකද හේතුව මේ
අඩුවැඩි වශයෙන් බලපාපු බොහෝ ශේෂ්ත්‍ර තියෙනවා නමුත් ලොකුවටම බලපාපු ශේෂ්ත්‍ර අතර සංගීත ක්ෂේත්‍රය ප්‍රමුඛයි හැම සතියන්තකම මියුසිකල් ෂෝ තිබුණා ලංකාවේ විදේශ සංචාර තිබුණා නමුත් අවුරුදු එකමාරක් තිස්සේ ඒ කිසිම දෙයක් රොෂාන් නැහැ අර සල්ලි දීලා ගෙනාපු ලෝන් දාලා ගත්ත සවුන්ඩ් සෙටප් තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් තියෙනවා ඉතින් ඒවා හරි අපහසු තත්යකට ශිල්පීන් පත්ලා තියෙනවා ණයගත්තු මිනිස්සු පොස්ට් පත්ලා තියෙනවා අතර මොකද සංගීත ක්ෂේත්‍රය දැන් වෙනකොට තත්ය රොෂාන් ඇත්තටම ගොඩක් අපහසුතාවලට පත් වෙලා තියෙන අපේ ක්ෂේත්‍රයේ ශිල්පීන් විශේෂයෙන් දැන් සාමාන්‍යයෙන් ඕ මේ රටේ ගොඩක් වෙලාට ඔය වගේ මේ ව්‍යසනයන් ආපුවම පරිම මාස 3-4 කින් නැවත යථාතත්වයට ආවා. නමුත් මේක දැන් මේ සහරාන්ගේ ප්‍රහාරය වෙලා ඉඳලා තාම මේ අපේ ශිල්පීන්ට ඒගොල්ලන්ගේ රැකියාව කරගන්න වෘත්තිය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකට ඉතින් අපි යම් යම් අවස්ථාවල උත්සාහ කරා කියන්නේ අර පළවෙනි රැල්ලේ නිමාවත් එක්ක අපි හැමෝම සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යද්දී අපි අර අපේ සෞඛ්‍ය අංශ වලින් ඉල්ලුව අපිට සෞඛ්‍ය නීති රීති වලට අනුගතව අපිට පුළුවන් ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා. හැබැයි ඊට පස්සේ ආයෙ මේක වැඩි වුණා. දැන් අපිට ඉල්ලන්න බෑ. නමුත් මම හිතන විදිය තමයි දැන් ලෝකයේ විශේෂයෙන් දැන් ඇමරිකාවේ වුණත් ඒගොල්ලන් මේක වෙලාවේ රට වැහුවේ නෑනේ. මිනිස්සුන්ම මේකත් එක්ක යවුවා. ඒ කියන්නේ ඒකට ඕන කරන රජය ඒ ඩිසිෂන් නරන් මිනිස්සු යව්වා මේ මේ සාමාන්‍ය විදිහට ඒගොල්ලන්ගේ රැකියාවල් කරගන්න. ඉතින් මේකෙත් මෙහෙම යන්න වෙනවා. මොකද පවතින තත්ත්වෙට මැච් එක ගහන්න වෙනවා. නැත්තම් හරියන්නේ නැහැ. මොකද දැන් මේකත් එක්ක දැන් ඕනම කෙනෙක්ට අල්ලගෙන ඉන්න පුළුවන් කාලයක් තියෙනවා ශාන්. දැන් මේ අපේ ඉන්න ගායන ශිල්පීන් මේ ගොඩක් අය දන්නේ මේකේ ඉන්න මේ වෘත්තීය මට්ටමේ නියැලෙන ලක්ෂ 7-8ක් අටක් විතර ඉන්නවා. ඒ කියන්නේ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ ඉඳලා සංගීත කණ්ඩායම් ඒ වගේම අපේ ස්ටේජ් සවුන්ඩ් නර්තන කණ්ඩායම් වීඩියෝ ලොකු ප්‍රමාණයක් නිවේදන ශිල්පීන් මේ හැමෝම. ඉතින් ඒ හැමෝම මේ ලොකු කැපකිරීමක් කරන් සාමාන්‍ය ඒගොල්ලෝ ඔය බෝඩ් අරගෙන පාරට බහින්නේ කවදාවත් අපේ රැකියාවට මෙහෙම වුණා මේක කරලා දෙන්න එහෙම කියලා. නමුත් ඒගොල්ලෝ දරාගෙන ඉවසගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා ක්‍රමවේදයකට මේක කොහොම හරි ආය මොකද අපිට මෙහෙම යන්න වෙනවනේ. නේ මෙහෙම යන්න වෙනවනේ. ඉතින් මොකද මේ ඉස්සරහ අපිට කිව්වේ මොන හරි දෙයක් වුණ ගාම පොසිටිව් තින්කින් දැන් පොසිටිව් කියන වචනේත් දැන් පොසිටිව් වැඩි අපිට ඒක අමාරු ඉවසරින් කියන වචනේ අහපුවම අපි නිකන් පොඩ්ඩක් බය වෙන්න ආපු මේ ඉතිහාසයේ පළවෙනි වතාව. එතකොට හිතා ගන්න පුළුවන් අපි කොච්චර දුරට අපි මේ 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 තත්ත්වෙත් එක්ක පත් වෙලා තියෙන ඉතින් කොහොම හරි මම කියන්නේ මේ හැමදේම හරියයි නේ. දැන් බුදුන් දේශනා කරලා තියෙන විදිහට මේ කිසිවක් මේ මේ සදාතනික නැත්තම් නේද මේකත් එහෙම වෙන්න විදියක් නැහැ නේ. ඒක හරි. මොකද කරන්නේ මේකත් ඉවරයි. සින්දුවක් කාලා උළුණු දහස් කරගෙන ඉතින් සුපුරුදු බලේ වෙන මොනා කරන්නද. රයිට් අපි බලමු. ඉතින් ඔය කොතරින් හරි වැට්න උතරින් නැගටින් ඕනේ එහෙම ස්ත්‍ර අධිෂ්ඨානයක අපි උත්සාහ කරමු. බැරි නෑ උත්සාහ කරොත් බැරි නෑ. සියල්ල ඉවසා දරාගෙන යන් මයිකේ ගල්ලස ලෑස්ති වෙන්න අපි අතර මේ පොඩ්ඩක් ශ්‍රීමානි මොකෝ දැන් වැඩ කටයුතු ගෙදරලා ඉන්නවා සලන් ඔක්කොම වාලා දාලා මිගමුඩ්ලා ඉන්නවා. ඔව් මේ දවස්වල අපි කවුරුත් වැඩ නැහැනේ. ඉතින් වැඩ ටිකක් කරා ඩ්‍රාමා ටෙලි ඩ්‍රාමා කිහිපයක් කරා. ඉතින් එකක් මේ දවස්වල විකාශය වෙනවා වෙනත් නාලිකාවක. ඉතින් ඒකත් වෙනස් අත්දැකීමක්. වාට මේ ටිකක් ළඟ ළඟ සාහෙන වැඩ ප්‍රමාණයක් ලැබුණා. ඒ කියන්නේ නිලියක් විදියට ගොඩක් ඒ කියන්නේ විවිධ චරිත හම්බුණා රජ කාලේ කතා හම්බුණානේ. ඔව්. ඉෂාන් මං හිතන්නේ ඔව් මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉච්ච කාලයක් නැහැ. නමුත් ඒ මම මට ලැබිච්ච චරිත එකකට එකක් වෙනස් චරිත. දැනට තිරගත වෙන ටෙලි ඩ්‍රාමා එකෙත් ගැමි චරිතයක් රඟපාන්නේ. මං හිතන්නේ මං කවදාවත් ඒ චරිත ඒ වගේ චරිතයක් කරලා නැහැ. නිකන් කර්කශ ජීවිතයක් ගත කරන ගැමි කාන්තාවකගේ චරිතයක්. ඉතින් ඒක වෙනත්ම අත්දැකීමක්. ගොඩක් ප්‍රතිචාර තියෙනවා ඉතින් මේ දවස්වල. එහෙම තමයි ඉතින්. ඔයා මේ ඉස්කෝලේ කොහෙද? මීගමේ. ආමයි. ආවේ මරියා කන්‍යාරාමේ. ඔව්. ඩාන්සින් නෙගරේ නෑ. ඩාන්සින් පුළුවන් මට. කරලා නෑ. හැබැයි සහජ හැකියාවක් තියෙනවා. සහජ හැකියාවක්. විශාරද සුනිල් එද්‍රිසිංහ මහත්මයා ගායනා කරපු ගීතයක්. අද කේ සුජීව ගායනා කරන්න තෝරගත්තේ. සුජීව කියන්නේ අමුතු මිනිස්සෙක්. අමුතු ගායිකාවක්. කොට්ටේ රජ මහ විහාරයට යන බණ භාවනා කරන අහන මේ වගේ සින්දු කියන එහෙමත් නේ එහෙමත් කෙනෙක් අරගෙන ඒක තමයි ඇත්ත. මොකද ක්ලෝස් අප් එක දෙන්න බෑ. මේ ලිරික්ස් තිබුණු විදිහ නැත්නම් මොනවද ඉච්චලා ෆෝන් එකෙන් බල බල කිව්වේ කියලා හිතනවනේ. මේ ඉංග්‍රීසියෙන්
ලියාගෙන තමයි එහෙම ගායනා කරන්නේ. ඉතින් මට සිංහල කියවන්න බෑ. ඒකයි. අපිට ඒ වගේ ලාට සාමාන්‍යයෙන් මේ මේක වෙන කාරණයක්. විවේක කාලය කොහොමද ගත කරන්නේ? විවිධයි විවිධ විදිහට ගත කරනවා. සජිත්‍රේ වෙලා වෙටිනයි බ්‍රේක් එකේ සජිත්‍ර එළියට ගියා. මොකක් කර අවශ්‍යතාවයකට ගිහිල්ලා ආවා. ඊට පස්සේ මෙතන හිටියා රොෂාන් හිටියා සභාපතිතුමා හිටියා. ඒ අය වෙන කතාවක්. ඒ අය සිංගප්පූරුවයි ලංකාවයි එන්න ලොකු කතාවක්. එහේ සිංගප්පූරුව ඇයට දැන් වැඩට යන්න එන්න පුළුවන්. උණ තිබුණත් ඇවිල්ලා වැඩ කරන්න. මම අතිදීව කන පොඩක් දාගෙන අංගෝහාමි වගේ චුට්ටක් ඩිංගිත් එක්ක ආගෙන හිටියා. එයාසෙ මම බැලුවා මේ පැත්තේ මොකද්ද වෙලා තියෙන්නේ. ඒක අර ෆොටෝ එක ගන්න. අර ගන්න. මේක ශ්‍රීමාලි අහුණා ශ්‍රීමාලි ටිකක් දුර හිටියේ. එහෙම නැත්නම් ස්ථිරවම ශ්‍රීමාලි මෙන්න වැඩි. මෙන්න වැඩි මේ. මෙන්න මේ කට්ටිය කරපු දේවල් එලා. අන්න. ඒ බ්‍රේක් වල වෙන දේවා. ඔයත් එකක් කරා. බෝමරන් හරි මොන හරි කවන්න වත් කරා. නිකන් ඉන්න එපා. සජිත් කියන්න මේ දැන් එළඹෙන ඉන්දියා සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්න ටීම් එක ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපි දන්නවා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම මේ වෙනකොට තියෙන තත්ත්වය. ඉතින් මේ විවිධයි විවිධ හේතු දක්වනවා. ඔබ ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ලංකාව ජයග්‍රහණයන් කරා තරඟවල ඉස්සරහට අරගෙන ගියපු කෙනෙක් තුන්ගිරියව් ක්‍රීඩකයෙක් ඔබ. ඔබ හිතන්නේ මේ ඉන්දියානු සංචාරයේදී අපේ කණ්ඩායම ජයග්‍රහණ ලබා ගන්නට නම් මොනවද කරන්න ඕන? ඔබට පේන දේ මොනවද? ඔබට දැනෙන දේ මොනවද? එකක් කියලා නැත්නම් මේ ඔක දැන් ඔය අහන ප්‍රශ්නට මෙහෙමයි කියලා මට එකපාර උත්තර දෙන්න තමාරු. ඔව්. එකම දේ කියන්නේ දැන් ලොකුටෝනමන්ට් එක ඉන්දියා කියන්නේ අතන අපි හැමෝම දන්නවා දැනට ලෝකයේ තියෙන නම්බර් 1 ටීම් එකක්. ඉතින් එතකොට අපි දැන් ඉන්න පොසිෂන් එකත් එක්ක ඒගොල්ලොත් එක්ක ෆයිට් කරනවා කියන එක ඇත්තටම ලොකු දෙයක්. ෆයිට් එකක් දෙනවා කියන්නේ හොඳ දෙයක්. ඉතින් අපි දිනන්න නම් ඇත්තටම අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක අපි උඩට තියාගෙන ඉන්න ඕනේ. දැන් අන්තිමට තිබ්බ සංචාරයත් එක්ක ගත්තාම ගොඩක්ම මේ මාධ්‍ය හරහා සහ මම දන්නේ අනිත් කියන්නේ ප්ලේයර්ස් ලගේ මෙන්ටැලිටි ඔය හැම දෙයක්ම එක්ක මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ඉන්න ගොඩක් පල්ලෙහා තැනක. ඉතින් ඔය ඔක්කොම අමතක කරලා අපි ටෝර්නමන්ට් එකට යනවා නම් ටෝර්නමන්ට් එක අපි කියන්නේ ඒගොල්ලෝ තරන් ඉන්නේ බැට් එකයි බෝලේයි අපිත් තරන් ඉන්නේ බැට් එකයි බෝලේයි. එතකොට අපි කවදාවත් අපිව අන්ඩර්ස්ටිමේට් කරගන්න නැතුව අපිව විශ්වාස කරලා අපි රෝප් එකෙන් ඇතුළට ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා නම් ඒක අදාළ වෙන්නේ කියන්නේ ඊයේ දවස ගැන ඔක්කොම අමතක කරලා අපි අද දවස අලුත්ෙන් විදියට පටන් ගත්තොත් මට හිතෙනවා අපි ක්‍රීඩකයන්ට මොන හරි දෙයක් ලොකුවට කරන්න පුළුවන්. ඒ මොකද හේතුව ඒගොල්ලන්ගේ ස්කිල් ලෙවල් එකේ ප්‍රශ්නයක් නැහැ. හැමතිස්සෙම මට පේනන දේ තමයි ඒගොල්ලන්ගේ හිතන විදිය සහ අර කොන්ෆිඩන්ස් ලෙවල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අතීතයේ ඔක්කොම අමතක කරලා අපි මේ ඉන්දියානු සංචාරය හරි විදියට සෙල්ලම් කරන්න පොසිටිව් මයින්ඩ් එකකින් අර පොසිටිව් නෙමෙයි අර පොසිටිව් මයින්ඩ් එකකින් අපි සෙල්ලම් කරොත් මම හිතන්නේ මොකද අපි ඉස්සර ඉන්දියාවට අපි ගහලා තියෙන ඕන තරම්. ඉතින් දැනටත් අපිට ගහන්න සජිත්‍රගේ හොඳම වාර්තාව මොකද ඉන්නේ පන්දු යවීම සහ ලකුණු පැත්තෙන් ගත්ත ඉන්දියාවට? මං කඩලු මම හිතන්නේ වර්ල්ඩ් කප් එකෙත් මං ඔවස් 4 ලකුණු 22කට වගේ දාලා විකට ගන්නවා. ඉතින් ගොඩක් දේවල් කළාද මං ගොඩක් මැචස් ගහලා තියෙනවා ඒගොල්ලොත් එක්ක. ඉතින් ඒ කියන්නේ එදා දවස ඇතුළත අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්න ඕනේ කියන එක. මොකද පරණ දේවල් ඔළුවේ තියාගෙන ගියොත් මං හිතන්නේ අපිට ඉස්සරහකට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් හොඳම දේ තමයි ඔක්කොම දේ අමතක කරලා එදා දවස අලුතෙන් පටන් අරගෙන අපේ ක්‍රිකට් එක අපිට දෙන්න පුළුවන් 100% එෆර්ට් එක දීලා දැම්මොත් අපේ ප්ලේයර්ස්ලට මම හිතන්නේ හොඳ තරඟාවලියක් තියෙයි. රයිට්. අපි දැන් අර කියන සෙග්මන්ට් එකට යන්න කලින් සභාපතිතුමත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අපි හැමදෙස්සම කියන්නේ ප්‍රයිම් සමූහය කියලා. අපි දන්නවා ප්‍රයිම් සමූහයකම ආයතන ගණනාවක එකතුවක්. අපි දන්නේ කීපයයි තියෙන්නේ. අපි අපාර්ට්මන්ට් ගැන දන්නවා. නිවාස ගැන දන්නවා. ඊට පස්සේ ඉඩම් සම්බන්ධයෙන් දන්නවා. එතනින් එහාට මේ ව්‍යාපාරයේ ආයතන ජාලය පුළුල් වෙලා තියෙන්නේ කොහොමද සභාපතිතුමා? ප්‍රයිම් සමූහයේ තියෙනවා ප්‍රයිම් ලෑන්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ප්‍රයිම් රෙසිඩෙන්සිස් PLC කියන්නේ පබ්ලික් කම්පනි එක. ඊට පස්සේ අපේ තියෙනවා
ප්‍රයිම් ෆයිනෑන්ස් එක අපේ ෆයිනෑන්ස් කම්පැනි එක එකත් පබ්ලික් කම්පැනි එක ඊට අමතරව භූමි රියැලිටි කියලා තියෙනවා ඒකත් රියල් ස්ටේට් කම්පැනි එක ඊට පස්සේ HNB ෆයිනෑන්ස් කියන කම්පැනි අපේ 100ට ආදික්ෂක කම්පැනික් එක අපේ 100ට 40ට ලඟ ප්‍රමාණයක් තියෙනවා අපි එතකොට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වලින් කරන්නේ අපි මේ දක්ලා තියෙන දකින්න අපාර්ට්මන්ට් සේරම හැදලා තියෙන්නේ ඒ ප්‍රයිම් රෙසිඩෙන්සිස් වලින් දැනට අපි අපාර්ට්මන්ට් ව්‍යාපෘති 43ක් විතර කරලා තියෙනවා ඒ වගේම ගෙවල් ගොඩාක් කරලා තියෙනවා මේ ගීටඩ් කොමියුනිටි සම්පූර්ණයෙන්ම ගෙවල් ඒ වගේ ව්‍යාපෘති 25ක් විතර කරලා තියෙනවා ඊට පස්සේ ලංකාව පුරාම ලෑන්ඩ්ස් ව්‍යාපෘති නම් 4000ක් 5000ක් විතර කරලා තියෙනවා ප්‍රයිම් රෙසිඩෙන්සි ප්‍රයිම් ෆයිනෑන්ස් එකේ එක ෆයිනෑන්ස් කම්පැනි එක ඒ වගේම තව ප්‍රයිම් හෝම්ස් ඕස්ට්‍රේලියා කියන කම්පැනි තව එහෙත් අපි ගෙවල් වගේක් කරනවා නිවාස ව්‍යාපෘති කරනවා මේ පළවෙනි ඉඩම් කෑල්ල කොහෙද කවද ඒක අපි ගත්තේ කලගිඩි හේනේ මේ කලගිඩි හේනේ හන්දිය වගේ තියෙන ඉඩම් කෑල්ලක් ඒක ගණ්ඩ සල්ලි තිබ්බේ නැහැ ඉතින් ඒ මහත්මයා ඇවිල්ලා සිරිවර්ධන කියන මහත්මයා ඇවිල්ලා කිව්වා මේක අරගෙන ඉවරලා විකුණලා සල්ලි දෙන්න එහෙනම් තමයි මේ පටන් ගත්තේ තවමත් ඒ වගේ ඔපචුනිටීස් තියෙනවද ඒ කියන්නේ ඉඩම් තියෙනවා ඒ සමාල්ලාට අපිට කට්ටි කරගෙන විකුණන්න අර මේ බදව මනෝජ්ල ගැරේ මේ ඉඩම් තියෙනවා එහෙම අවස්ථා තියෙනවා හොඳ ලෑන්ඩ් වැලියු එක වැඩි තැනක ඒ ඉඩමක් දීලා අපාර්ට්මන්ට් එකකුත් ගන්න බෑ දෙකම වගේ එක මාරු කරගන්න හුවමම රොක් කරගන්න පුළුවන් ඒ ඉඩම වැඩි නම් අපිට වෙනසට අපි දෙන්න පුළුවන් එහෙම නැත්නම් එයා වෙනසට එයාට දෙන්න පුළුවන් ඒ වගේ යන්න පුළුවන් ඔව් දැන් මෙතන ඉන්න ඕනව 5-6 දෙනා තෝ කටින සල්ලි නැහැ වගේ බොරුවට ඉන්න එපා සචිත්‍ර හරිද සල්ලි නැහැ වගේ හැරෙම ඉන්නවා හොඳ ව්‍යාපාරිකයෙක් සචිත්‍ර ඊට පස්සේ රොෂාන් මේ අද චෑමන්ස් ආපු වෙලාවේ ඕනනම් නිකන් කතා කරලා බලන්න නිකන් අද රේට් සම්පූර්ණ බැහැලා අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න ටීම් එකට විතරයි කායික වෙනද වෙනද වෙන වෙලාවට හම්බෙන්නේ නැති බෙනිෆිට් එකක්. ඒක ගන්න ඕනනම් ගන්න. අපි දන්නේ අයද ශ්‍රීමාලි අරුගවා. රයිට්. දැන් යන් අර ගීතයට. අර වැඩේ කරමු. අර කොල පටන් ගත්තද? ඔකට පටන් ගන්න. ඔකල් පටන් ගන්න. එක එකයි නේද? එක 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 1 0 6 8 එකයි. කෝරස් එකේ වාසිකයි. ෆයිල් මන් තමයි කියන දෙන ඔයාලට. ඈ? ආසර්. වා සතියවල් ලං කර ගන්න ඕකට. හරි හරි ලං වෙලා ඉන්න. Thanks. 1 2 1 කතා හදට ගොතා ඔබට කියන්න ඉරහැරුණු වෙලේ අඳ පානේ ගීත ගයන්න එනු ඉක්මන් වී මා වෙත ලං වී ඔබටයි මා ආදරේ රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්න ඉරහැරුණු වෙලේ අඳ පානේ ගීත ගයන්න එනු ඉක්මන් වී මා වෙත ලං වී ඔබටයි මා මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි පවසන මිහිරි කතා ඔබේ ආදරේ පතා ඔබටයි මා ආදරේ රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම් ඉරහැරුණු වෙලේ හඳ පානේ ගීත ගයන්නම් Edu ikman vi, mavetelan vi, ogotai maha adare. Rasa pirunu gata, mudda ta gota, ogotai
කියන්නම් ඉර ඇරුණු වෙලේ හඳ පානේ ගීත ගයන්නම් එදුරික් මන් වී මා වෙත ලන් වී ඔබටයි මා ආදරේ කවුද ප්‍රධාන ගායකයෝ ඔයාලගේ නෑ මොකද දන්නවද මේ සෙග්මන්ට් එක කරන්නේ ඒ කියන්නේ පොඩක් රත් වෙන්න නෑ පොඩක් රත් වෙන්න ඕනේ දැන් මේ තබ්ලේ ඊසි වල තියනකොට බහිනෝ ඔව් නේ ඩෝල්කි බහිනෝ කවුද අපු ඒ කට්ටිය නට් ඔව් නෑ අනේ මේ එයා හොඳට නැති නට්ලයි स्पेशल रिक्वेस्ट संपूर्ण अंतिम अंतिम अरे प्रश्न इन अरे मल्ल දන්නෑනේ කිව්වට එහෙම ඒකනේ ඇව්වට ප්‍රශාන්ත් මේ මොකද පහුගිය දවස්වල අන්තර්ජාලයේ කැලඹු සිදුවීමක් සිද්ධ කරා ඔයාගේ ගෙදර මලු පෙටියෙක් ඒකේ නෙවෙයි ගොඩක් ඒ කියන්නේ අපේ සීබා සීබා පැටව් කියන්නේ පපීස්ලා දැම්ම හත් දෙනෙක් දාපුවම අපි එකින් එක්කෙනෙක්ව මේ ජාතික ආරක්ෂාවට බාර දුන්නා නේවියකට නේවියකට බාර දුන්නා ඉතින් ඇත්තටම දැන් අපි එහෙම අපේ හිතවත් අයට එහෙම දුන්න කීප දෙනෙක් දීලා දැන් අපි ගෙදර දෙන්නෙක් ඉතුරු වුණා කියන්නකො එකින් එක්කෙනෙක් දැන් ගෙදර අය කොහොමත් බබාලා එකට යා ගොඩක් ආදරෙයිනේ මං කෝ එක්කෙනෙක් තියාගෙන එක්කෙනෙක් දෙමු අපි මේ හොඳ වැඩක් මේ එහෙම කරමු කියලා කොහොම හරි අපි නේවියකට කතා කරලා දුන්නා ඒගොල්ලන්ට ඒ දීපුවම අපේ ගෙදර කට්ටියට ගොඩක් දුකයි දැන් ඊට පස්සේ දැන් මම කල්පනා කරා මම දැන් ගෙදර කට්ටිය කිව්වා දැන් අපිට දෙන්නෙක් ඉඳලා එක්කෙනෙක් දීලානේ අපි ගෙදර එක්කෙනෙක් ඉන්නවා එතකොට ඔය අම්මා කෙනෙක් දරුවෙක්ව හමුදාවට දීපුවම කොච්චර දුකක් ඇද්ද මං කිව්වා ඒගොල්ලෝ දුක සහ ආඩම්බරේ හිටියේ තියන් ඒක දෙන්නේ කියලා එතකොට දැන් එකම දරුවව හමුදාවට දීපුවා ඇත්ත ඉන්නවා නේ එහෙම ඉන්නවා එහෙම දෙමව්පියෝ ඉතින් එතකොට එයාට කොච්චර මේ හිතර දුකක් දැනෙනවද කියලා මම අපේ विशेष स्टार वॉर्स वेडसटहना मतको संपूर्ण क्रिकेट क्रीडकी सहभागीटहनक बलापुर सनत जयसूर्य महाशांत तिलकरत्न नुवान कुलशेखर फर्विश महारूफ दम्मिक प्रसाद सा अनुष समर नायक वेडसटहन सदा सहभागीनो सुमान्यक्तियनो किसी अम्मू हेतु अग्निशा मे सदन करपु हाय दिनागे किनेक नोपमिनियो स्थिर वशे ये स्थान सचित सिर नायक सहभागी अभी मेरा सीपत कर दान फाइनलाइज कर लिए वा स्टैंड बै दिए कुमार टीम में कुलाई ने गहाने दादरा पाल गिनी ने वा स्टैंड बै कर सब मम्मी दम गेल इट अमर तब आगे तब रिक्वेस्ट आगती है मेक अने मल्ल मे मेहनला संगीत निपुण सनंदन सिंह महात्म गोले
හොඳ ගෝල් එකක්. සාමාන්‍යයෙන් මනෝජ් පීරිස් මේ තබ්ලාවෙ නැගිටින්නේ නැහැ. මෙහෙන් වලි මෙහෙන්. අයියේ මේ හන්ද. මෙහෙ එන්නනේ. මෙහෙ එන්න. මෙහෙ එන්න. ආයි ආ කමන්නේ කොහේ කමන්නේ? ඒත් කමන්නේ. චමිලියෝ බඩට තට්ටු වෙන්න යන්නේ. දැන් හැබැයි සින්දු මාරු කරන්න එතකොට. කමන්නේ? මොකද ඔබ සින්දුවක් නැතුව නිකන් කොහොමද? ආ अरेगा तमें मैट ओनला दिवने हर जंग आप सेटअप कर माइक माइक संगीत दीपुन सनातन सिंह महात्मे मे हम गोल एक මම දැන් ඔය කියන අවුරුදු 20 දෙකකින් තබ්ලා වැල්ලුවේ නැහැ කියලා නේද? ඒක නිසා තමයි අපි අල්ලලා පොඩ පුරුදු කරලා ගන්න දවා. හොඳ ගෝලෙක්. ඔව්. දැන් මම කියන්නේ දැන් ටීම් එකේ සෙල්ලම් කරන්නෙත් නැහැ. දැන් විවේකිය තියෙනවා, වෙලාව තියෙනවා, ගායන කුසලතාවයකුත් තියෙනවා. ඒක හොඳින්ම පිළිහෙලා දෙනවා. ඒක පාවිච්චි කරන්න අපි අවස්ථාවන් මේ වගේ වැඩසටහන් වල ඔය SMS එකේ පෙන අනුග්‍රාහකෙක් එක්ක අනුග්‍රාහකකගේ ළඟ තියාගෙන අපි පෙන්වන්නේ මේවා. ආ ප්‍රයිම් සමූහයේ අනුග්‍රහයෙන් තමයි මේ රාත්‍රියේ අපි ඔබ හමුවන්නේ කෙටි විරාමයක් ලබා ගත යුතුයි විරාමෙන් පස්සෙ අපි වැඩසටහනේ අවසන් අදියර සමගින් එකතු වෙනවා මේ සතියගේ සප්තස්වර රිද්මේ 7 නෝට් ප්‍රේතෝතුරු අපි එමන ඔබෙන් සමුගෙන ආ යුතු වෙලාව බොහොම ආසන්න වෙමින් තිබෙනවා අපි අවසන් වටේ මේ සිරුදනත් එක්කම දාසෝමාරු කිරීමක් කරගනිමු සචිත්‍ර ඔබ දැන් ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙලා ඔබ විශ්‍රාම ගත්තා හැබැයි ඔබේ සමකාලීන ක්‍රීඩකයන් සමහරු විදේශ රටවලට ගියා සමහරු පුහුණුකරුවන් විදියට වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඔබේ මොකක්ද අනාගත බලාපොරොත්තුව ව්‍යාපාර කටයුතු වලින් තමයි ඉස්සරහට යන්නේ නැහැ මොකද ක්‍රිකට් වලට පොපු ඉන්වෝල්වමන්ට් එකක් දක්වන්න එච්චර කැමැත්තක් නැහැ ඉතින් ඒත් මගේ සමකාලීනට ඇත්තටම ඒගොල්ලන්ට මම විශ් කරනවා ඉස්සරහට ගෙනියන්න මේ ක්‍රිකට් එකට ගුණන්තර උදව් කරන්න අපිත් ගහපු ක්‍රිකට් එක ඉතින් ලෝකයක් ආදරය කරනවා ලංකාව කිව්වම ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඉතින් ඒක නැති වෙන්න දෙන්න එපා කියලා ඉල්ලනවා ආදරේ ඔබගෙන කසුකුසුවක් ගියා ටික කලකට කලින් ඔබ දේශපාලන එකතු වෙන යනවා කියලා ඒක සත්‍ය කතාවක්ද එහෙම අදහසක් යටේ හිතේ තියෙනවද නැත්නම් ඒවා අර සෝෂල් මීඩියා වලින් හදපු නිකන් කතාවද ඒවා නිකන් කතායි නිකන් කතා එහෙම අදහසක් නැහැ එහෙම අදහසක් තිබ්බේ නැහැ මම ආසයි දේශපාලනට ගොඩක් ආසයි හැබැයි මම හිතන්නේ ඒක මට ගැළපෙයි කියලා රොෂාන් ගැනත් විශේෂයෙන් යමක් සඳහන් කරන්න ඕනේ ඉස්සර ඒ කියන්නේ අපි මේ වැඩ පටන් ගත්ත මුල් කාලේ මම මේ කියන්නේ 99 2000 වගේ කාලේ ඉතින් රොෂාන්ලා නිතරම ටුවර් යනවා ඉතින් වැඩ පටන් අරගෙන ගියාට පස්සේ එනකොට ඔය දැන් දාගින කපිල්ල දාගින්න ඕ වගේ මේ ලොකු චේන් එකව දාගින් සිල්වර් චේන් අය චේන් නේ නේද අමලියා හා එහෙම අතේ පය තිබිච්ච දේවල් ගලවල දන් දීපු මිනිස්සෙක් ප්‍රශාන්ත් රාන්දු මට හොඳට මතකයි මං ගාව තාමේ චේන් එක දිනන රොෂාන් ඒ රතුපාල ටී-ෂර්ට් එකයි ඒ චේන් එකයි දෙකම මට තාම හොඳට මතකයි ඒ ඒ ටුවර් එක ගිහලා එනකොට ගෙනත් දීපු දෙයක් අතේ තියෙන දේවල් දීපු මිනිස්සෙක්. හැබැයි ඒ වගේම රොෂාන් එච්චර දිග ගමනක් යන්න හේතු වුණේ රොෂාන් සහ කණ්ඩායමේ තිබිච්ච රොෂාන්ගේ තාත්තා සහ රොෂාන් එතිබිච්ච විනය. විනයක් නැත්තම් ඕනෑම තැනක ගමන කෙටි කාලීනයි. පොඩි විනය. විනය නැති තැන කොඩි විනේ. ඔව්. ඒ කියන්නේ සංචාරයක් ගියත් ඔබ ඔබේ කණ්ඩායමේ විනය ඒ විදිහටම තියාගෙන කටයුතු කරනවා. අනිවාර්යයෙන්ම මොකද අපි පිරිසක්. ඔව්. පිරිසක් අපි එකට වැඩ කරන්නේ. පිරිසක් අපි එකට වැඩ කරනකොට අනික අපි මේ රට රටින් යන්නේ අනික අපේ අපිව ගෙනාපු අපේම අය ඒ ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි විශේෂයෙන් අපි ලෝකෙ කොයි රටට ගියත් අනිවාර්යයෙන්ම රෑ 12ට කලින් අපේ කවුරුත් එළියට ගියොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම එන්න ඕන 12ට කලින්.
ඒගොල්ලොක්කොම 11යි 45 11 විතර ඉඳි ට්‍රේන් 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 ගාලා අපාර්ට්මන්ට් එකේ සද්ද දෙනවා. සචියක දිහා බලන්න එපා. හරිද? සචිව අපි දෙන්නේ මම දෙන්නේ. 11 ඒ කියන්නේ ඒක එහෙම තමයි. මොකද අපි 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 යන්නේ යම් කිසි වැඩ කටයුත්තකට. අපි ඒක මොකද අපි වෙනුවෙන් මිනිස්සු වියදම් කරලා තියෙනවා. මිනිස්සු බලාපොරොත්තු තියන් ඉන්න. එතකොට අපි ගිහිල්ලා ඒක හරියට කරලා අපේ මේ රටට එන්න ඕන. මොකද මම වග කියන්නත් ඕනනේ අනික. ඒ ඒ සීලුම දෙනා වෙනුවෙන් මම වග කියන්න. ඉතින් ඒක නිසා අපේ කට්ටියද මගේ එක දවසක් එක්කෙනෙක් එක දවසක් එක අපේ කණ්ඩායමේ එක සමාජිකයෙක් මගෙන් එහා රොෂාන් අයියේ මේ බැරිද එහෙම අපිට රෑ දෙක විතර වෙනකන් දෙන්න කියලා. මම ඇයියේ කියලා. නෑ පොඩ වෙලාව මදි වගේ මම කොහා යන්න කියලා දෙලියට. නෑ මම 10ට විතර මම කොහා යන්න 7ට. උදේ 7ට එන්නකො එතකොට වාඩි 12ට ඒ පැය ගන්න අවු වෙනවා කියලා. කියන්නේ එහෙම කොහම හරි ඔවා මැනේජ් කරගන්න. මම කියන්නේ විනයක් තියෙන්න මොන විජාන්නේ. නැත්තම් මම ඉදන් කිසිම ආයතනයක පවුලක ඕනම තැනක විනය නොතිබුණොත් එතන කොඩි විනයම තමයි. මේ රොෂාන් සහෙන් ගීත ප්‍රමාණයක් පහුගිය කාලේ අපි දැක්කා අලුත් නිර්මාණ කරන්න හොඳ පසුබිමක් හැදිලා තිබුණා. අපි විශ්වාස කරනවා එහෙම සංගීත කණ්ඩායමේ මොන හරි නිර්මාණ ඉස්සරහට එනවද? ඔව් අනිවාර්යයෙන්ම. අපි දැන් මේ හම්බුණු නිවාඩුවේ හම්බුණු කියන්නේ දුන්නු නිවාඩුවේ අපි දැන් අපේ නිර්මාණ කරගෙන යනවා. යංග ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් අපි පොඩි වෙනසක් කරගෙන යනවා. ඒ වෙනස්කම් ඔක්කොම එක ඉස්සරහට මොකද වෙනසක් වෙනවනේ ජාන්. අර කියන්නේ පරිණාමයේ නෝන මිනිසුන් වඳවේ. නේ එහෙම කියනවනේ. ඒක නිසා මේ අලුත් දේවල් කරන්න ඕන වෙනස් වෙන්න ඕන. ඉතින් ඒකත් එක්ක අපි ඉස්සරහට යනවා. අපි ආයෙ පටන් ගනිමු මේක කොහොම හරි ඉක්මනින් පටන් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වෙනස්කම් ටිකක් කරනවා අනිවාර්යයෙන්. රයිට්. ශ්‍රීමාලි මොනවද ඉස්සරහට සම්බන්ධ වෙලා අපිට බලන්න හැම නිර්මාණ ටෙලි නාට්‍ය චිත්‍රපටි මොනවද තියෙනවද? ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ කොරෝනා ප්‍රශ්නේ වුණාට පස්සේ. ඒ අරින්නේ ඉතින් ගොඩාක් වෙනද දැන්වීම් වලින් තමයි මම දකින්න ලැබෙන්නේ. අනිවාර්යෙන් අලුත් නිර්මාණයක් කරාද ඉස්සරහ අලුත් නිර්මාණයක් කරලා තියෙනවා. ඒකේ ඒක මගේ ඕන් ප්‍රොඩක්ෂන් එකක්. ඒක තව මාස දෙකකින් තමයි දාන්න වෙන්නේ. ඉවර කරලා තියෙන්නේ දෙ මාස දෙකකින් තමයි දාන්න වෙන්නේ. මොකද මේ ස්පොන්සර් කෙනෙක් මට සින්දුවක් කරා, විෂුවල් එකකුත් කරා. ඉතින් ඒක ඊයේ දවසේදී මම හිතන්නේ සෝෂල් මීඩියා වලින් අවුට් කරා. ඉතින් ඒ නිසා මම දැම්ම මගේ සින්දුව දැම්මොත් ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති නිසා මගේ මං මට වෙනුවෙන් මං වෙනුවෙන් හදපු සින්දුව හෝල් කරගත්ත තව මාස දෙකකට වගේ. ඔව් මේ එමනම් අපි පොඩ්ඩක් ප්‍රයිම් සභාපතිතුමත් එක්ක කතා කරලා සමුගනිමු. විශේෂයෙන්ම මේ රාත්‍රිය අපි හමුවන්නට බරපැන දරන්නේ ප්‍රයිම් සමූහය. ඒ ගැනත් කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. ඒ බරපැන දැමීම සුදුසුකමක් නොවේයි. අද ඇවිල්ලා මෙතන ගීත කීපයක් ගායනා කරන්න එතුමා ඉතාම රසකාමී කලාකාමී පුද්ගලයෙක්. මොකද මේ වගේ දේවල් මම කලින් අවස්ථාවේ සම්බන්ධ වෙච්ච වෙලාවෙත් කිව්වා එතුමන්. මේ ආයතනයේ මුළු ස්ටාෆ් එකම සම්බන්ධ කරගෙන පැදුරු පාඩේ තියෙනවා. සංගීතෙත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඔබ එතුමා ඒකෙන් සෑහෙන ආත්ම තෘප්තියක් ලැබෙනවා ඔබ පේනවා. ඔබ විඳින බව දැනෙනවා. ඒ කියන්නේ මේ සියලු දේම ගායනා කරනකොට සමහර ඒ කියන්නේ ඔබතුමාට ඉන්න පුළුවන් නේ. ඔබතුමා ලංකාවේ මුල් පහේ ඉන්න හොඳම බිස්නස්මන්. ආ එතකොට එහෙම ඉන්න මනුස්සයෙක් හැබැයි මෙතෙන්ට ආවට පස්සේ ඒ සියලු දේවල් අමතක කරලා පිටාව නිරවුල් නිදහස් මනසකින් මෙතන ගත කරනවා. මම හිතන්නේ ඒකෙන් තමයි ඔබතුමා ශක්තිය ලබා ගන්නවා කියලා මම විශ්වාස කරන්නේ. ඊළඟ වැඩ කටයුතු වලට මේ ගත වෙච්ච රාත්‍රිය පිළිබඳව සාමවැණි සංගීතමය කටයුත්තකට සම්බන්ධ වීමට ප්‍රයිම් සමුවට ලැබීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? නැත්තර මම සතුටු වෙනවා. අපිට මනෝජ් සහෝදරය හම්බුණාම ඊට පස්සේ කිව්වා අපි මේක පොඩ්ඩක් එන්න කියලා. ඊට පස්සේ මම ඊළ සිංදු දෙයක් කිව්වා. ඊට පස්සේ ආයි මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා නැවත වරක් තියෙනවා. කොහොමඩත් අර කිව්ව වගේ සංගීතයේ අපි එකතු කරනවා. ඒක මනස නිරවුල් කරනවා. අපි හැම එක්කෙනාම එකයි. අපි මට මුදල් කීපයක් වැඩිපුර ඇති. නමුත් ඒක වෙන දෙයක් නෙමෙයි. අපි සියලුම මනුස්සයෝ සහ සහෝදරත්වයෙන් සංගීතය කලාව ඒක එකතු කරනවා. ඉතින් ඒ තුළින් ඇත්තරම ආත්ම තෘප්තිය ලැබුණා. සින්දුවක් කියලා පොඩ්ඩක් හම්බ වෙලා කතා කරලා වීඩියෝක් කරලා දැන් අපිට උනත් සල්ලි තියෙම තිබ්බේ නැහැ නේ. මං කිව්වා පළවෙනි ඉඩපති ඉඩම ගන්න සල්ලි තිබ්බේ නැහැ. ඒ මනුස්සයිල ඉඩම දුන්නා. ඉතින් ඒ නිසා කරගෙන ඇවිල්ලා මහන්සිලා අර මෙතුමා කිව්වාගේ ඩිසිප්ලින් එක ඩිසිප්ලින් ඒ ඩිසිප්ලින් එක විතර නෙවෙයි ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් එක මුදල් පිළිබඳ ඩිසිප්ලින් එක කල්පනාකාරී. ඒ තුළින් යම් ස්ථානයකට ඇවිල්ලා තියෙනවා.
ඒකුවට අපි සාමාන්‍ය සරල සුන්දර මිනිස්සු හැබැයි අසාමාන්‍ය දේවල් කර හැකියි. ඉතින් ඒ තුලින් ඒක තමයි යථාර්ථය සහ ප්‍රයිම් සමූහයේ තියෙන යථාර්ථයත් ඒක. තව 25 වසරක් නෙමෙයි සිය වසරත් එහා ගිය දිගු ගමනක් යන්නට ඔබතුමා ආසාවතුමාගේ කාර්ය මණ්ඩලයට යෝධ බල යෝධ ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩයක් විදිහට මේ මුළු අහසම සිඹිනවා P අකුර ප්‍රයිම් සමූහය. ඒක දේශීය ආයතනයක් විදිහට අපිට ආඩම්බරයට කරුණා. මේ වෙලාවෙත් අපි ස්ක්වයාර් මීටර් ස්ක්වයාර් ෆීට් මිලියන් 2 ලක් මිලියන් බිලියන් 2යි ලක්ෂ 6 මාරක ස්ක්වයාර් ෆීට් මේ මේව හදාගෙන යනවා මිලියන් 2යි මිලියන් ස්කයා ෆීට් මිලියන් 2.2 දශමහය මාර්ග ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් මේ සේරම එකතු කරපුවාම දැන් අපි වෝට් ප්ලේස් එකේ ගහන එක ලක්ෂ 9ක් ස්කයා ෆීට් ඒ කියන්නේ අක්කර වලින් බැලුවොත් අක්කර 22ක් උඩ අතට ඒ බිල්ඩින්ගේ සයිස් එක ප්‍රමාණ ඉතා ගන්න ප්‍රයිම් සමූහයේ අපේ ළඟ ඉන්න මේ දවන්තයගේ තරමත් එයින් මැන ගන්න එතුමා තමයි මේ සමූහයේ සභාපතිවරයා. හැබැයි මේ හැමොත් එක්කම කතා කරා. එහෙම පත්තකට වෙලා හිටපු අමුතු පුද්ගලයෙක් නෙමේ සරල සාමාන්‍ය පුද්ගලයෙක් විදියට මේ පැය දෙකට ආසන්න කාලය තුළ මේ සියල්ල සමග ගත කර බවත් අපි සඳහන් කරන්න ඕනේ. තව තව දියුණු වෙන්න අර මුල් ඉඩම් කෑල්ල ගන්න සල්ලි නැති වෙලා මේ මිනිස්සේ සල්ලි මේ මිනිස්සේ ඉඩම් කෑල්ල දීලා පස්සේ සල්ලි දෙන්න කියනකොට මම බලන් හිටියේ ඔබතුමාගේ මුළු ශරීරයම හිරිගඩු පිපුණා. ඒ යථාර්ථය මම හිතන්නේ පොළවේ පය ගහලා මේ තරම් දිගු ගමනක් යන්නට ඔබතුමාගේ තියෙන මේ නිර්හංකාර බවත් හේතුවන්ට ඇති කියලා මම විශ්වාස කරනවා. ලබන සතියේ මතක තියාගන්න 13 වෙනිදා ක්‍රිකට් තරගාවලිය පටන් ගන්නවා. මේ ක්‍රිකට් තරගාවලිය පන්දුවාර 50 තරඟ සහ 20 තරඟ වලින් සමන්විතයි. පන්දුවාර 50 තරඟ පටන් ගන්නේ 13 වෙනිදා 13 16 සහ 18 2:30 සිට ඔබට සියත ටීවී ඔස්සේ තරඟය නරඹන්න පිළිවන්. ඒ වගේම පන්දුවාර 20 තරගාවලිය පටන් ගන්නේ 21 වෙනිදා රෑ 7ට 21 23 සහ 25 පැවැත්වෙනවා. ඔබටත් පුළුල් ප්‍රචාරයක් ඔබේ නිෂ්පාදන සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා අපි අලවි අංශයට කතා කරන්න ප්‍රියන්තර කතා කරන්න 0733239229 ඒ වගේම 0761307800 මේ දුරකථන මාර්ග දෙකෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලුම දේවල් අමතක කරමු. කොංගරතනකින් ඉතින් ලංකාවටත් මේ ඇතිවෙච්ච අපකීර්තිය කීර්තියක් බවට පත් කරගන්න හැකියාවක් ලැබෙන්න බෑ. ඉතින් ඒ හැකියාව මෙවර ඉන්දියානු සංචාරය තුළ නිර්මාණය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්ටාර් වෝස් විශේෂ වැඩසටහනක් ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් ආදි ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සහභාගීත්වයෙන් සන ජයසූරිය, හෂන් තිලකරත්න, නුවන් කුලසේකර, ෆර්විෂ් මහරූෆ්, ධම්මික ප්‍රසාද් සහ අනුෂ සමරනායක යන මේ වැඩසටහන සඳහා සිට 7 නෝට්ස් වැඩසටහන සඳහා element 9 වෙනි සිකුරාදා සහභාගී වීමට නියමිත වෙලා තිබෙනවා. අපේ අනුග්‍රාහකයන් පිළිබඳව නැවතත් සමශෙන් සේපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මිහිකත රිසිසේ විඳින්නට ජීවිතයේ රිසිසේ විඳින්නට මිහිකතින් හොඳම තැනක් වසර 25ක් පුරා අපට ලබා දුන් ප්‍රයිම් සමූහය ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතිය නිෂ්පාදනය කරන ලබන ශ්‍රී ලංකාවේ වඩා විශ්වාසවන්ත ලගේජ් කලෙක්ෂන් එක PG Martin ශ්‍රී ලාංකේය මෙන්ම ලෝ පුරා රූ රජනියන්ගේ විශ්වාසය දිනෝ ග්ලෝ අපිත් එක්ක හිටියා. ඒ සියලුම දෙනාට ස්තුතියි. අපි මේසි මඩුල්ල ශිල්පීන් සම්බන්ධීකරණය ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය තබ්ලා සහ පර්කෂන් වාදනය විශාරද මනෝජ් පීරිස්ගෙන් ඔක්ටපැඩ් නරින්දු චතුරංග ඩොලක් චමිල් පෙරේරා රිදම් ගිටාර් කපිල කෝසල බේස් ගිටාර් චානක සේනාධීර ලීඩ් ගිටාර් ලක්ෂ්මන් කන්නංගර කීබෝඩ් වාද්‍ය ශිල්පියා ශෂික අතපත්තු එමනම් අපි සංකේතාත්මක ත්‍යාග ප්‍රදානයක් කිරීමට බලාපොරොත්තු වෙනවා මේ ග්ලෝ වෙතින් ඔබට මේක හැමෝටම තියෙනවා ඊට පස්සේ පීජි මාටින් වෙතින් තවත් ත්‍යාගයක් තියාගන්න මේක සංකේතාත්මක ත්‍යාගෙ දීමක් ඔයාලටත් තියෙනවා රයිට් සභාපතිවනි එවැගේම පීජි මාටින් සමයෙන් සියලුම දේවල් සාර්ථක වේවා ජය වේවා හොඳ වැඩියක් කරන්න මයික් ටික ගලවලා පල්ලෙහාට ඇවිල්ලා අපි පොඩ්ඩක් ෂේප් එකේ පැත්තටලා යමු රොෂාන්ඩට මයික් එක ගන්න පුළුවන් මොකද ඒ ගීතය මේ ඔයා ඒ කියන්නේ මේ වාද්‍ය ශිල්පියෙක් විදියට ඉදලා වොයිස් එක හොඳයි ගීත ගායනා කරන්න කියන පැත්තට කවුද තල්ලු කරේ වාම හිතලා කරගත්ත දෙයක්ද නැත්නම් උන් ගලවන්න එපා ඒතරෝ කතා කරන්නේ ඇහින්නේ නැහැ අහමු තියන් කියන්නේ ස්තුති කරලා ඔක්කොම කරමින් පස්සේ ඉඳන් ඕ නෑ නෑ මට ඒක නිකන් අහන්න හේතුන මොකද මුල් කාලේ ඔය ඩ්‍රම් සාදනෙට විතරයි නේ හිටියේ ඉදිරියදී මුකුත් අහන්නේ නෑ 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 පාර දෙහන ඒක මේ එවැනි පීරිස් මම පුරුදු වෙන්න ගියේ එවැනි අය ළඟට තියා මට ඩ්‍රම් සාදගෙන දවසක් මම සින්දුවක් එකේ ඉන්නවා එළි තුව ගෙනෙලා කවුද කිව්වේ රොෂන් මට සින්දු කියන්න පුළුවන් නේ සින්දු කියන්න නෑ ඔක දාගන්න කිව්වේ දවස් සජිත්‍රගේ සින්දු වැඩේ කරලා දෙනවනේ අනිවාර්යෙන් සින්දු කියන්න ඕන මිනිස්සේ කොන්දර සින්දු හරි ඔන්න ඒ වැඩේත් හරි අපිට හොඳට සින්දු කියන ඒකනේ එහෙනම් අපි ගියා එන් අපි ගියා
අපි ගියා ලබන සතියේ නම් සෙනසුරාද රෑ 10 කාලට ආපහු හම්බෙමු එතකම් පරිස්සමෙන් ඉන්න අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.